පුරා විද්‍යා ගවේෂණ කණ්ඩායමක් මගින් ඊජිප්තුවේ පස්වන රාජවංශයට අයත් වේ සැලකින දෙවැන්ත පුරාණ පිරමීඩයක් විවෘත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පස්වන රාජවංශයේ ඊජිප්තු පාරාවෝ සහුරා වෙනුවෙන් වසර 4400කට පෙර ඉදිකන ලද කුටියක් විවෘත කර ඇති අතර ඉන් පැරිණි රහස් හෙළි කළ හැකි බව පවසා තිබෙනවා. ඒ තුලින් නව කාමර 8ක් සොයාගත් විද්‍යාඥයන් කණ්ඩායම විශ්වාස කරන්නේ පිරමීඩේ එහි ව්‍යුහාත්මක මූලාරම්භය සහ ඇතුළත ඇති පාරාවෝ වටා කෙරගෙන අබිරහස් පිරමීඩය සතුව ඇති බවයි. වෝස්බර්ග් සි ජුලියස් සරසවියේ කණ්ඩායමක් ස්මාරකයේ ගවේෂණය කළා. පිරමීඩේ සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ කොටසක් වූ ඔවුන්ගේ විමර්ශනයට කිසිදා ලේඛනගත නොකළ අනාවරණය නො වූ ගබඩා කාමර ගණනාවක් ද හසු වුණා. පුරා විද්‍යාඥයන් මේ වන විට මේ සම්බන්ධ වැඩිදුර විමර්ශනය කිරීමට සූදානම් වෙනවා. සොයා ගැනීමට සම්බන්ධ වූ එක් විද්‍යාඥයෙකු විසින් කිසි දිනක ලේඛනගත නොකළ සහ බිම් බිඳීමක් සෙවීමටද සූදානම්. එම භාවිත නොකළ කාමර තුළ ඓතිහාසික වැදගත්කමකින් යුත් දැවැන්ත රහස් තිබිය හැකි බව ඔහු පවසා තිබෙනවා. ජුලියස් සරසවි කණ්ඩායමේ නායක ආචාර්ය මොහමඩ් ඉස්මල් ඛලීඩ් පැවසුවේ මෙම පෙරලිකාර ව්‍යාපෘතිය සහුරා පිරමීඩය සහ එහි ඓතිහාසික වැදගත්කම අවබෝධ කරගැනීමේ වැදගත් සංදිස්ථානයක් බවයි. පිරමීඩ ගොඩනගෙන ඇත්තේ සහුරා ලෙසද හැඳින්වෙන සහුරා සඳහායි. අපූර්සි මිහිදන්නු කරන ලද පළමු රජවන සහුරාගේ පාලන සමයේදී සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් ඔවුන්ට ඔවුන්ගේම පිරමීඩයක් ලබා දී ඇති බව වාර්තා වෙනවා. ත්‍රිමාන ලේසර් ස්කෑන් කිරීම සහ ප්‍රදේශීය විස්තීර්ණ සිතියම් සකස් කිරීම මගින් කලින් සොයා නොගත් කාමර 8ක රහස් මාර්ගය විවෘත කිරීමට කණ්ඩායම බලාපොරොත්තු වෙනවා. එම ගබඩා කාමර 8ට දැඩි ලෙස හානි සිදු වී නැහැ. කණ්ඩායම පවසන පරිදි සිවිලෙම සහ මුල් මහල දැඩි ලෙස හානි වී ඇතත් මුල් බිත්තිවල සහ බිමෙහි කොටස්වල අවශේෂ තවමත් දැකගත හැකි. සහුරා පිරමීඩය පැරණි ඊජිප්තුවරුන් සම්බන්ධ තොරතුරු ලබා දීමට නියමිතයි. පිරමීඩ පිළිබඳ මූලික සෙවීමේ සිට වසර 100කට වැඩි කාලයකට පසු මෙම පරීක්ෂණය සිදු වෙනවා.